මහනුවර හේවාහෙට කොට්ටාශයේ පහත හේවාහෙට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩුවාදායම් ලාපී පවුල් 8067ක් සඳහා සහල් බෙදා දීම අද සිදු කෙරුණා. හොඳයි දුප්පත් ජනතාව වෙනුවෙන් මේ කරන සත්භාවයට ජනාධිපතිතුමාට ඉතා ස්තුති පුද කරනවා. හාල් දීපික සම්බන්ධව ජනාධිපතිතුමාටත් රජයටත් ගොඩක් ස්තුතියි. අපි ගොඩක් සතුටුයි මේ වගේ අවස්ථාවක මේ වගේ දෙයක් රජයෙන් ලබා දෙන එක ගැන. හැම දිනාටම අපගේ ගෞරවනීය ප්‍රණාමය පිරිනමනවා මේ අවස්ථාවේදී. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වෙනුයි එය සිදු වුණේ. නොබියෝ එදා 2022 මාර්තු මාසයේ ඇතිවෙච්ච අරගලින් රටේ වගකීම් බාර ගන්න එයා ඉදිරිපත් වුණා. එයා ඉදිරිපත් වුණාට පස්සේ අර නැති දේවල් ආපහු එන්න පටන් ගත්තා. කඩවල් ලැබුණා, අත්‍යවශ්‍ය භාණ්ඩ ටික, තෙල් ටික ලැබුණා, ගෑස් ටික ලැබුණා. ජන ජීවිතේ දැන් සාමාන්‍ය අතට පත් වෙලා තියෙනවා. හැබැයි ජන ජීවිතේ පත් වුණාට මිත්‍රවරුනි රටේ මිනිසුන්ගේ මන්දබෝසනේ දුප්පත්කමත් තාම ඉවරෙලා නැහැ. දරුවන් ආහාර නොගෙන පාසල් යන තත්ත්වය තාම වෙනස් වෙලා නැහැ. අන්න ඒ නිසා තමයි ජනාධිපතිවරයා රටේ ජනතාවගේ වගකීතු නායකයෙක් විදිහට මේ ජනතාව ජීවත් කරවන්නට ඕන කියන තැනට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා තමයි හැම පවුලකටම හාල් කිලෝ 10ක් ලබා දෙන්න කටයුතු කළේ. ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔබ ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක වෙන ඒ අමාත්‍යංශයේ යටතේ සුබ සාධන වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේක ඉතාම වැදගත්. අපි නිකන් හිතනවා නම් මේක මේ බෙදා දීමක්වත් හාල් බෙදා දීමක්වත් එහෙම නැත්නම් නිකන් මේ දේශපාලන ක්‍රියාවලියක්වත් නෙවෙයි. ඊට වැඩිය එහා ගිය ඉතාමත්ම අත්‍යවශ්‍ය කාර්යයක් හැටියට තමයි ජනාධිපතිතුමා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අඩුවාදායම් ලාභී පවුල් සඳහා සහල් බෙදා දීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ 2,20,00,000 කිසිම පුරවැසියෙක් බඩගින්නේ නැහැ කියන සහතිකය මට වයින් දුන්නේ. ඒක වරදින්නේ. අපේ රට පාලනය කරන්න පුළුවන් නායකයෙක් රටට අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් පක්ෂයක් නැහැ. එයා UN පිටතමයි, ශ්‍රී ලංකාත් නැමේ, පොර්තුගීස් නැමේ, ජේල් පිටතමයි. එයා නිර්පාක්ෂිකයි. ජාතියට බාරගාරේ කෝඩ උගල පරික්ෂමෙන් එක ඩොකල අර දැනට අවුරුදු දෙකකට උඩදී ඔබ ගෑස් ලෝරියක් දැක්කහම අකුණි ගහපු සමාජය ඊට වැඩිය බයanak විදියට ඔබට මුහුණ දෙන්නේ. දැන් මේක වෙනස් කරගන්න ඕනේ. ගල් නගරේ පවුල් දසදහසකට සහල් බෙදා දීම මෙහිදී සිදු වුණා. ආද රම්බෙච්චකෙකින් හොඳයි ගොඩක් හොඳයි අසරණ මිනිස්සුන්ට මේක දුන්නේ කොහොමද වටිනවා. රම්බෙච්චලාට කොහොම ස්තුතියි. මට ඒ කරන කියන වැඩකට සඵල සාර්ථකක් වේවා නැවත වාරයක් තව මම ජලාධිපති වාරය මේකට වෙන්න කියලා කියනවා. ගිය අවුරුද්දේ හම්බුණා. දැන් මේ අවුරුද්දේ හම්බුණා කියන්නේ බොහොම ස්තුතියි හැමෝටම. දුප්පත් අපිට මේ අවස්ථාවේ ලබා දුන්න මේ ආධාරය බොහොම වටිනවා. ලොකු පිනක් මේක අපිට හම්බ වෙච්ච එක. මේ අවුරුද්ද ගිහිල්ලා අපිට කන්න විදිය නැතුව හිටියේ. ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ඕන. කහටගස් දිගලියේ ප්‍රාදේශීය ලේකම් කුට්ටාෂේ පවුල් 9,500කට සහල් බෙදා දීම සිදු වුණා. ඒ ප්‍රාදේශීය ලේකම් ආර් සෙන්දිල් මහතාගේ ප්‍රධානත්වයෙන් ආබාධිත අස්වැසුම වකුගඩු හා වැඩිහිටියන දීමනා කාණ්ඩ 4ට අයත් නොවන තෝරාගත් පවුල් සඳහායි මෙසේ සහල් ලබා දීම සිදු වුණේ. කළුතර දිස්ත්‍රික්කයේ සහල් බෙදා දීමේ ප්‍රධානෝත්සවය බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ අඩුවාදායම් ලාභී පවුල් 1,35,000කට මෙම සහල් සහනාධාරය ලබා දීමට නියමිතයි. අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී අඩුවාදායම් ලාභී පවුල් 261කට සහල් බෙදා දීම සිදු වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ රටේ ඉන්නවා සමහර පක්ෂවල අය, ඒගොල්ලෝ කයිවාරු විතරයි ගහන්නේ. ඒගොල්ලෝ සහනාධාර වලින් යපෙන්නේ. ඒගොල්ලෝ කියනවා ෂේට් එක යාළුවෙක් කරන් දුන්නා, කෑම ටික යාළුවෙක් දුන්නා, ටයි එක යාළුවෙක් දුන්නා, සබත් ටික යාළුවෙක් දුන්නා කියලා. ඒගොල්ලෝ මහජනතාවගේ යපෙන්නේ. සුබසාර රාජ්‍යයක් හැටියට මහජනතාවෙන් යපෙනව නෙමෙයි, මහජනතාවට උදව් කරන්න ඕනේ මේ වගේ දේවල් කරලා. ඉතින් රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා මේක හොඳ වැඩපිළිවෙලා කරන්නේ. මම ඇත්තටම ඉල්ලීමක් කරනවා මේ ජනතාවගේ තියෙන උනන්දුව සහ ඕනෑකම දිහා බලලා පුළුවන් නම් මේ සහල් සහනාධාරේ දිගටම ලබා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කෙරුණා. හොඳයි, සතුටුයි අපිට.
ගණන් හාල් බඩු එහෙම හරියට ගණන් රජයට පිං දෙන එක හොඳයි අපිට ඉතින් ඇත්තම හාල්වත් නැතුව ඉන්නේ හින්ද ලොකු දෙයක් මෙහෙම දෙන එක අඩුව දැය ලැබෙන්න මේ වගේ දෙයක් දුන්නට අපේ අතුගරු ජනාධිපතිතුමාටත් ගොඩාක් පිං වෙනවා දුප්පත් අඩුව දැය ලැබෙන්න කරපේක ගොඩාක් සතුරු දැන් මේ තියෙන ආර්ථික අපහසුතාවත් එක්ක බලනකොට ඉතින් මෙහෙම දෙයක් දෙන එක ගොඩාක් ඉතින් සතුටුයි අපිට පහල් වීම ගැන ගොඩාක් පිං අපි සතුටු වෙනවා මේ වගේ හාල් මල්ලක් දීපු ගැන මේ තියෙන ආර්ථික තත්ත්වේ නිසා අපිට ලොකුම ලොකු උදව්වක් මේ කරාවුවේ මේ සහල් 10 දුන්න එකත් ඇත්තම කියනවා නම් මේ දුප්පත් මිනිස්සුන්ට ගොඩාක්ම සතුටුයි ඒ කියන්නේ කෑම වෙලකට කණ්ඩ නැති මිනිස්සු ඉන්නේ මේ ඒ හින්දා මේ මිනිස්සුන්ට සතුටුයි අපිට උන සතුටුයි මේ රාජ්‍යයට පින් දෙනවා මම